ලෝක රග්බි සංගමයේ විසින් ශ්‍රී ලංකාවේ රග්බි සමාජිකත්වය වහම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයන්ට වගේම නිලධාරීන්ට නැවත දැනුම් දෙනතුරු කිසිදු ජාත්‍යන්තර තරගයකට හෝ කලාපීය රග්බි තරගයකට සහභාගී වෙන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අද අපි කතා කරන්නේ ලංකාවේ රග්බි තහනම් වූ අර්බුදය ගැන. අද විශේෂ නිවේදනයක් නිකුත් කරමි. ලෝකයේ රග්බි පාලන ව්‍යුහය වෙන World Rugby Union ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ රග්බි සමාජිකත්වය වහම ක්‍රියාත්මක වන පරිදි తాවකාලිකව අත්හිටුවන්න තීරණය කරලා තියෙනවා කියලා. මෙම තීරණය අරගෙන තියෙන්නේ ලෝක රග්බි සංගමේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කරලා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ විදිහට ශ්‍රී ලංකාවේ රග්බි සමාජිකත්වය අහිමි කරන්න හේතුව විදිහට වුන් සඳහන් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලාධිකාරිය විසින් රග්බි ක්‍රීඩාවට කරන අනවශ්‍ය බලපෑම් සිදු කිරීම. මේ බලපෑම් නිසා ලෝක රග්බි නීති රීති උල්ලංඝනය වීම සලකලා බලලා තමයි ඔවුන් මෙම තීරණය අරගෙන තියෙන්නේ. ලෝක රග්බි සංගමය මේ තීරණය අරගෙන තියෙන්නේ ආසියානු කලාපීය රග්බි සංගමයත් එක්ක සාකච්ඡාවකින් පස්සේ. මොකද ශ්‍රී ලංකාව කියන්නේ ආසියානු රග්බි සංගමේ සමාජික රටක් නිසා කලාපීය රටක සමාජිකත්වය සම්බන්ධයෙන් තීරණය ගනිද්දී කලාපීය රග්බි සංගමයත් එක්ක සාකච්ඡා කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය නිසා. ඒ වගේම ලෝක රග්බි සංගමය දැනුම් දීලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ රග්බි සංගමය වහාම ක්‍රියාත්මක වෙලා මේ ගැටලු निराකරණය කරන්න කටයුතු කරන්න ඕන කියලා. එහෙම කරන්න අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම ලෝක රග්බි සංගමය යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නය ගැන කතා කරන ලෝක රග්බි සංගමයේ සමාජිකයන් සහ ආසියානු රග්බි සංගමයේ සමාජිකයන් ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකාවට එන නියමිතයි. ශ්‍රී ලංකාවට ලෝක රග්බි සංගමයේ සමාජිකත්වය ලැබෙන්නේ 1988 අවුරුද්දේ. ශ්‍රී ලංකා රග්බි නමින් හඳුන්වන ශ්‍රී ලංකාවේ රග්බි සංගමය පාලනය වෙන්නේ සභාපතිවරයෙක් සහ සමාජිකයන් 13 දෙනෙක්ගෙන් ඇතුළත් කවුන්සිලයක් කරහයි. ලංකාවේ රග්බි තහනමක් සම්බන්ධයෙන් කතාවක් ඇති වෙන්නේ මීට කාලයකට කලින්. පසුගිය දවසක ලංකාවේ පාපන්දු සමාජිකත්වය අත්හිටුවට පස්සේ මේ කතා බහ තවත් වැඩි වුණා. 2022 අවුරුද්දේ අප්‍රේල් 9 වෙනිදා තායිලන්තයේදී රැස්තුණු ආසියානු රග්බි සංගමය ශ්‍රී ලංකාවේ රග්බි සමාජිකත්වය తాවකාලිකව අත්හිටුවන්න කටයුතු කළා. ඒ වගේම මේ මාසයේ රැස්තුණු රග්බි විධායක කමිටුව ඒ තීරණය සනාථ කරමින් ශ්‍රී ලංකා රග්බි සමාජිකත්වය සම්පූර්ණයෙන්ම අත්හිටුවන්න කටයුතු කළා. ඒකට හේතුව විදිහට උන් සඳහන් කළේ දේශපාලන මැදිහත්වීම සහ රග්බි සංගමයේ තියෙන ගැටලු. ඒකට ආසන්නම හේතුව විදිහට ප්‍රසිද්ධ වුණේ එවකට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයෙකු විදිහට කටයුතු කරපු නාමල් රාජපක්ෂ ලංකාවේ රග්බි සංගමයේ කටයුතු තහනම් කරලා ගැසට් නිවේදනයක් නිකුත් කිරීම. ඒ වගේම ලංකාවේ රග්බි සංගමයේ විවස්ථාව සංශෝධනය කරන්න කියලා ඔහු උපදෙස් දීලා තිබුණා. රග්බි සංගමයේ සභාපතිවරයෙකු විදිහට කටයුතු කරපු රිස්ලි ඒයස් පසුගිය දවසක මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණු ආසියානු රග්බි සංගමයේ ලංකාවේ රග්බි අත්හිටුවන්න ප්‍රධානම හේතුව වුණේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය කියලා. කොහොමනම් මේ ගැසට් නිවේදනයට එරෙහිව රග්බි සංගමයේ සභාපතිවරයා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා ඒක අවලංගු කරන්න කියලා ඉල්ලීමක් කළා. තත්ත්වය මෙහෙම තියද්දී පසුගිය අප්‍රේල් 3 වෙනිදා වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නාමල්ගේ ගැසට් එක ඉවත් කරලා නැවතත් රග්බි සංගමයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න ඉඩ හදලා දුන්නා. ඒ වගේම ක්‍රීඩා ඇමතිවරයා ඩුබායි නුවරදී ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා වන වයිස් අල් දලල් හමු වෙලා කිව්වේ තමන් මේ විදිහේ ලංකාවේ රග්බි යථාතත්වයට පත් කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා කියලා. ඒ වගේම අගෝස්තු මාසයේදී රග්බි සංගමයේ මැතිවරණය පවත්වන්න ඔහු එකඟ වෙලා තිබුණා. ඒ අනුව ලංකාවට නැවත ආසියානු සංගමයේ සමාජිකත්වය දෙන්න සභාපතිවරයා පොරොන්දු වෙලා තිබුණා. පසුගිය අප්‍රේල් 11 වෙනිදා ක්‍රීඩා අමාත්‍යවරයා ලංකාවේ රග්බි සංගමයේ විසුරුවා ඇරලා අතුරු කමිටුවක් පත් කළේ මැතිවරණය පවත්වනකල් රග්බි සංගමයේ කටයුතු පවත්වාගෙන යන්න. ඒ ජාතික ඔලිම්පික් කමිටුව ලිපියකින් දැනුම් දුන්නේ ඇමතිවරයා විසින් මේ පත් කරපු අතුරු කමිටුව තමන් පිළිගන්න සූදානම් නැහැ කියලා. කොහොම වුණත් ලෝක රග්බි සංගමයේ විසින් ශ්‍රී ලංකාවේ රග්බි සමාජිකත්වය අහිමි කරන්න මෙන්න මේ වගේ වාතාවරණයක් ඇතුළත. කොහොම වුණත් මේ සිදුවීම් මාලාව නිසා අවසානයේ සිදු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරලා දීපු රග්බි ක්‍රීඩකයන් රැසක් බිහි කරපු සහ ඉදිරියේ බිහි කරන රග්බි ක්‍රීඩාව කඩාවැටීමයි. ඊයේ පාපන්දු ක්‍රීඩාවට අද රග්බි වලට වෙලා තියෙන දේ හෙට ක්‍රිකට් ක්‍රීඩාවට. එහෙම නැතිනම් වෙන ක්‍රීඩාවකට වෙන එකක් නැහැ කියලා අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා ක්‍රීඩාවට කරන අනවශ්‍ය දේශපාලන බලපෑම් නතර වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා ඉසව් සහ ක්‍රීඩා සංගම් කියන එක එක දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ උද්ගලික දේපල වගේ තියාගෙන ඉන්න එකත් නතර වෙන්න ඕන. එහෙම නැතිනම් ලංකාවේ ක්‍රීඩාව වලපල්ලට යන එක කාටවත්ම නතර කරන්න බැරි වේවි. එහෙනම් ආයෙත් මේ වගේම පිටිය සහ පිටියෙන් ඔබට ගිය ක්‍රීඩා තොරතුරුත් එක්ක ඔබ හමු වෙනකල් ස්පෝර්ට්ස් තිමස් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.